සමගියේ කූට ප්‍රයත්නයක් අතේපත්තු වෙයි. අනුරට යකුණගී සාකච්ඡා බිඳ දමමින් පොන්සේකා ජනපති අපේක්ෂකත්වයේ ඉල්ලයි. නොදුන්නොත් බරපතල තීන්දුවක. මහින්ද සරවේයි පොහොට්ටු මන්ත්‍රීලා ගමට පන්නයි. අයිබුවන් සුබ දවසක්. පසුගිය දවසක සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සහ මූලිකත්වයෙන් පොළොන්නරුවේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවක් අතරතුර ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පක්ෂ සමාජිකයෙකු බවට සඳහන් කරමින් සමගි ජන බලවේගයේ වේදිකාවට ගොඩ වූ පුජ්‍යලයා ජනතා විමුක්ති පෙරමුණට හෝ ජාතික ජන බලවේගයට සම්බන්ධ නොවන පුජ්‍යලයෙකු බවත් ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොළොන්නරුව මහනගර සභාවට තරඟ වදින්නට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයෙකු බවටත් මේ වන විට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පැත්තෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මේ වන විට සමගි ජන බලවේගයේ එම කූට ක්‍රියාවලිය නිර්දය ලෙස විවේචනය කරමින් තිබෙන මොහොතක් ලෙස මේ අපට හඳුන්වන්නට පුළුවන්. අනුර දිසානායක මන්නාරමේ පැවති ජන හමුවකදී කිව්වේ පොළොන්නරුව මහනගර සභා බලසීමාව තුළ බැඳිවව නැමති කොට්ටාසයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා හිමි කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන්නට නාම යෝජනා භාර දුන් සමන් කුමාර නැමැත්තෙකු මෙලෙස ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙකු ලෙස සමගි ජන බලවේගයේ වේදිකාවට ගොඩ වී ඇති බවත් එහිදී සමගි ජන බලවේගය විසින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් සමගි ජන බලවේගය සමග එක්වන බවට අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයක් සිදු කරමින් දේශපාලනික වාසියක් ගැනීමට උත්සාහ කර බවටයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මේ වන විට ප්‍රකාශ කරමින් තිබෙන්නේ. ලැබෙන දේශපාලන ආරංචි මාර්ගවලට අනුව නම් කතාව ඇත්ත. මෙම සමාජිකයා පොළොන්නරුව මහනගර සභාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දුන් පුජ්‍යලයෙකු වන අතර මෙහිදී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙකු ලෙස පොළොන්නරුවේ රැලියේදී හැඳුන්වුවත් ඔහු ඇත්තටම සමාජිකයෙකු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එහෙම තමයි ඉතාම විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග අපිට කියන්නේ. මේදී අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ඇතමුන් තැනින් තැන ප්‍රකාශ කරන්නේ අද වන විට සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය පිළිබඳව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් බලය ලබා ගැනීමට කූට ලෙස උත්සාහ කරමින් තිබෙන බවටයි. විශේෂයෙන්ම පොළොන්නරුවේ සිදුවීම සිදුවෙන්නේ සමගි ජන බලවේගයේ නායක ඉදිරි ජනාධිපති අපේක්ෂක ලෙස සමගි ජන බලවේගය හඳුන්වන සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටයි. මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙකු ජාතික ජන බලවේගයේ එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙකු ලෙස ගෙන යන්නේ. එහෙම තමයි ඇතැම් දේශපාලන ආරංචි මාර්ග අපිට කියන්නේ. සමගි ජන බලවේගයේ ගම්පහදු ශ්‍රීක් නායක මේ කතා කරන මොහොත වන විට සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ සමග ඇති වී තිබෙන දේශපාලන ආරවුල දේශපාලන ගැටුම සමතයකට පත් කරන්නට සමගි ජන බලවේගයේ පාර්ශවෙන් එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පත් කර ඇති බවට පසුගිය කාලයේ පුරාවටම විවිධ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. නමුත් ලැබෙන තොරතුරු වලට අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ සහ සමගි ජන බලවේගයේ පාර්ශවෙන් තිස්ස අත්තනායක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා අතර පැවති එම සමගි සන්ධානයේ ගොඩනැගීමේ එම සමගි වීමේ සාකච්ඡා අසාර්ථක වී
බිඳවැටී ඇති බවටයි අපිට ඉතාම විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. මෙය බිඳවැටීමට ආසන්නතම හේතුව ලෙස ඉතාම විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග අපිට කියන්නේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකත්වය තිස්සත්නායක මහතාගෙන් සරත් පොන්සේකා මහතා ඉල්ලීමයි. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ සමගිව ඉදිරියට යනවා නම් සරත් පොන්සේකා මහතාට ඉදිරි ජනාධිපති වර්ණ අපේක්ෂකත්වය සමගි ජන බලවේගයේ ප්‍රමුඛ සමගි ජන සන්ධානය ලබා දිය යුතු බවට පොන්සේකා මහතා විසින් තිස්ස අත්තනායක සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයාට සඳහන් කළ බවටයි අපිට ඉතාම විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ සමග ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා සමගි කිරීමේ එක් කිරීමේ ප්‍රයත්නය මේ වන විට බිඳ වැටී ඇති බවත් මේ වන විට අසාර්ථක වී ඇති බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. කොහොම වුණත් ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා ඉදිරි ජනාධිපති වර්ණ අපේක්ෂකයෙකු ලෙස අර්ගලයේ සිටි ඇතැම් දේශපාලන පක්ෂ, අර්ගලයේ සිටි අර්ගල සමාජිකයන් ඇතුළු ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෙන් ඉදිරි ජනාධිපති වරණයට සරත් පොන්සේකා මහතා ඉදිරිපත් වන බවටද ඇතැම් දේශපාලන ආරංචි මාර්ග කියනවා. එවැගේම තමයි ඉදිරි සති දෙක තුන ඇතුළත සරත් පොන්සේකා කුරුණෑගල නගරයේදී දැවැන්ත ජන හමුවක් පවත්වමින් ඔහු ඉදිරි ජනාධිපති වර්ණයට එන බවට රට ඉදිරියේ ජාතිය ඉදිරියේ ප්‍රකාශ කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවටද එම දේශපාලන ආරංචි මාර්ග අපිට කියනවා. දවස පුරා තැනින් තැන බොරු පළක් නොවන ජනාධිපති අපේක්ෂකයන් ගැන කතා නොකර ගමට ගොස් ජනතාව එකතු කරමින් ඉදිරි ජාතික මැතිවරණයකට සූදානම් වන ලෙසට පොදුජන පෙරමුණේ නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට දැඩිව ප්‍රකාශ කර තිබෙන බවට ඉතාම විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග අපිට කියනවා. පසුගිය දවසක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙන්නේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව කාටත් එකඟ විය හැකි පොදු තීන්දුවක් පොදු ජන පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස ගන්නා බවත් එතෙක් ආසන මට්ටමින් ගම්වලට ගොස් මැතිවරණ කටයුතු සඳහා ජනතාව සූදානම් කරමින් ජනතාව සංවිධානය කරන ලෙසටයි පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම ආසන සංවිධායකවරුන්ටද හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ දැනුම් දී තිබෙන්නේ. එහෙම තමයි අපිට විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග කියන්නේ.